මොනෝදෙලි සිද්ධ වෙන්නේ. අපි එක එක විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. සමහර සිද්ධ වෙන දේවල් මගහැරලා යනවා. අපිට කිසි දෙයක් මගහරින්න බෑ. ඉන්සයිට් දේශපාලන සංවාදයේ තවදුරටත් අද ඉරිදා. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පළපුරුදු දේශපාලනඥයෙක්. ඔහුගේ නම කිව් සැනින් ඔහුගේ රුව ඔබ දන්නවා. සුසිල් ප්‍රේමජයන්ත අයිබෝ. අටුව ටික අවශ්‍ය නැහැ මම හිතන්නේ. ඔව්. ඉතාලම රළු ප්‍රශ්නකින් පටන් ගන්න හිතුවා. මේ මොහොත වන විට ලංකාවේ දේශපාලන තත්ත්වයන් වලට අදාළව රට තිබෙන ස්ථාවර තැනකද අස්ථාවර තැනකද ඔබට අනුව? දේශපාලන වශයෙන් අස්ථාවරයි, ආර්ථික වශයෙන් අස්ථාවරයි, සමාජීය වශයෙන් අස්ථාවරයි. අපි පිළිවෙලින් යන්නේ. ඇයි ඔබ දේශපාලනික වශයෙන් අස්ථාවරයි කියන්නේ? මොකද හේතුව දේශපාලන වශයෙන් ස්ථාවර භාවයක් රට තුලක ඇති කරන්න නම් දැන් අපේ රටේ මේ අනුක ව්‍යවස්ථාව අනුව ආණ්ඩු පක්ෂයක් තියෙනවා, විපක්ෂයක් තියෙනවා. දැන් ආණ්ඩු පක්ෂයේ කියන කණ්ඩායමට තියෙන්නේ සාමාන්‍ය බහුතරයට වඩා අඩු මන්ත්‍රී දුර සංඛ්‍යාවක්, 106යි. ඒතර ප්‍රධාන විපක්ෂයේ ධාරාවට තියෙනවා එක්සත් ජනතා නිදහස් සන්ධානට 96ක්. එතකොට ජනතා විමුක්ති පෙරමුණට 6යි, ද්‍රවිඩ සන්ධානට 15යි. මේක තමයි සංයුතිය. එහෙම ගන්නකොට මේ ආණ්ඩුව කරවන දේශපාලන පක්ෂයට සිද්ධ වෙනවා වෙනත් දේශපාලන පක්ෂයකෝ කණ්ඩායමක සහයෝගය ලබා ගන්න සාමාන්‍ය පනතක් සම්මත කිරීමේදී පවා සාමාන්‍ය බහුතරයක් ගන්න. එක දෙවෙනි පැත්තෙන් ගත්තොත් එහෙම අපේ ව්‍යවස්ථාව අනුව මේ ව්‍යවස්ථාදායකයේ පාර්ලිමේන්තුව කියන්නේ ව්‍යවස්ථාදායකයනේ. ඒ ව්‍යවස්ථාදායකයම තමයි විධායකය සඳහා තෝරාගනු ලබන්නේ අමාත්‍යවරු, අගමැති. දැන් එතකොට මේ වගේ සාමාන්‍ය බහුතරයක්වත් තනි පක්ෂයකට තමන්ට නැති දේශපාලන පක්ෂයක් ආණ්ඩුව මෙහෙවනකොට ආණ්ඩුකරණය කිරීමේදී විධායක බලෙන් යම් කොටසක් 19 වෙනි සංශෝධනයේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට ලැබෙද්දී ඒතර කලින් තිබිච්ච පූර්ණ විධායක ක්‍රමයක් නැහැ. දැන් තින්නේ අර්ධ විධායක වෙනව එක පැත්තකින් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට තින්නෙත් පාර්ලිමේන්තුව තුල සාමාන්‍ය බහුතරයක් නැති තත්ත්වයක්. මේක තුල තමයි නිර්මාණය වෙන්නේ දේශපාලන අස්ථාවර භාවය. දැන් ඔබ මේ දේශපාලන අස්ථාවර භාවය ගණන් බලන්නේ 2015 ජනවාරි 8 ඉඳලමද, එහෙම නැත්නම් ආණ්ඩුව බිඳෙන මොහොතේ සිටද? 2015 ජනවාරි 8 වෙනිදාත් ওই තත්ත්වය තමයි ආවේ. නමුත් ජනාධිපතිතුමා එතුමාගේ දේශපාලන පක්ෂයේ නායකත්ව දරපු ඊට පස්සේ නායකත්ව ලබාගත් දේශපාලන පක්ෂ ධාරාව මේකත් එක්ක එකතු වුණා 2015 මැතිවරණයෙන් පස්සේ. ඒ එකතු වෙන්න සිද්ධ වුණෙත් මේ තියෙන උනතාවේ නිසා, 106ම නේද තිබ්බේ. හැබැයි ඊට පස්සේ ආණ්ඩුවට එකතු වෙච්ච කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වුණා අවස්ථා දෙකකදී. එතකොට එදාට වඩා එදත් ඒ අස්ථාවර භාවය තුනත් ඒක ගැට ගහගෙන වගේ ගියා. නමුත් මේ ප්‍රතිපත්ති නොගැලපීම මත ඒ කණ්ඩායම ඉවත් වුණා අවස්ථා දෙකකදී. ඒ ඉවත් වීමත් එක්ක මේ අස්ථාවර භාවය වැඩි වුණා. දැන් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඔබ නැවත හැරිලා බලනකොට දැන් එකඟද, එහෙම නැත්නම් මොකක් හරි වැරද්දක් වෙලා තියෙනවද? නෑ, මෙහෙමයි. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගෙනාවේ පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති මැතිවරණ ප්‍රකාශයේ පොදු අපේක්ෂක හැට වර්තමාන ජනාධිපතිතුමාගේ ඒ සඳහන් කළා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායකයේ බලතල ජනමත විචාරණයකට නොයන මට්ටමකින් සංශෝධනයක් මගින් පාර්ලිමේන්තුවට අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට පවරනවා කියන කාරණය සහ කොමිෂන් සභාව පිහිටුවේ. එතකොට මෙතෙන්දී වුණේ කෙටුම්ප තරම් බැලුවොත් 19 වෙනි සංශෝධනයේ ඇත්ත වශයෙන්ම ඒ කාලේ කිව්වේ ඔක විධායක අගමැති කියලා. විධායක අගමැතිවරයෙක් නෑ මේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය නම් අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයේ තමයි විධායකයෝ තියෙන්නේ. නමුත් ජනාධිපති ක්‍රමයේදී විධායකයෝ පත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන්නේ. එතකොට ඒ ජියා ජවදන මැතිතුමා හදපු ඒ ව්‍යවස්ථාවේ ඒ පූර්ණ ජනාධිපති ක්‍රමයේ තමයි දැන් මේ කොටසෙන් කොටස ඉවත් කරන්න ගියේ. එතකොට 19 අංක ව්‍යවස්ථාවේ කෙටුම්පත ගත්තොත් ඒ කෙටුම්පතේ වගන්ති 6ක් ආටිකල්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ 42 වගන්තිය 3-4 ඒ වගන්තිවල ආටිකල්ස් 6ක ජනාධිපති කියන වචනේ වෙනුවට කෙටුම්පතේ යෙදුවේ අගමැති කියන වචනේ. ජනාධිපති කියන වචනේ වෙනුවට අගමැති කියන වචනේ ආදේශ කළා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරපු දේ ශ්‍රී පවන් අග්‍රනිශ්චකාරතුමා ප්‍රමුඛ 5 දෙනෙක් විනිශ්චකාර මණ්ඩලය තීන්දුව කළා අනුක ව්‍යවස්ථාවේට පටහැනී මේ ආටිකල්ස් 6 මේ වගන්ති 6 මේ විදිහට වෙනස් කිරීම ජනමත විචාරණයකට නොගොස්. ඒ නිසා ඒ 6
අර ජනාධිපති වචනය වෙනුවට අගමැති ආදේශ කරූපයක ජනාධිපතියට හැටම තිබුණා. ඒ එසේ තිබියදී ඊට අනුරූප වන ආකාරයට කොමිෂන් සභාව පිහිටවීම, ප්‍රධාන නිලධාරීන්ට පත් කිරීම, ඒ ව්‍යවස්ථාදායක සභාවට ඒ කටයුත්ත තීන්දුව ගැනීමට තිබෙන බලය, දින 14ක් තුල ඒක ක්‍රියාත්මක නොවුනොත් ඒකම ක්‍රියාත්මක වීම, මේ ආදි වශයෙන් කරුණු ටික ගන්නකොට විධායකයේ යම් ප්‍රමාණයක බලතල මේ විධායකින් ඉවත් වුණා. එතකොට දැන් අර කෙටුම්පත සකස් කළේ මේ සම්පූර්ණ විධායක බලය මේ අගමැති ප්‍රමුඛ මැතිමණ්ඩලයට එන විදිහට. නමුත් ඒක ජනමත විචාරණයකට යන මට්ටමකට ආව නිසා, ඒ ටික නැවතිච්ච නිසා දැන් එයින් භාගයක් විධායකයේ ගියා මේ මේ කොමිෂන් සභාව පිටවීම සහ ඒවට පත් කිරීම, මේ වගේ ටික විධායකින් ඉවත් වුණා. විධායකයේ ඉතුරු ටික තිබ්බා. දැන් ඒ පිළිබඳව තිබෙන්නා වූ මේ විසංවාදය ප්‍රතිපත්ති නොගැලපීම තමයි විධායකයේ ජනාධිපති සහ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය අතර මේ අද වෙනකොට බරපතල විරසකයක් බවට උග්‍ර තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් ඔබ ඇහුවේ ප්‍රශ්නේ ආපසු හැරලා බලුවොත්. ආපසු එකඟද කියන්නේ? නෑ, ආපසු හැරලා බලුවොත් දැන් තියෙන තත්ත්වයට මට එකඟ වෙන්න බෑ. මොකටද හේතුව? හේතුව මේකේ අරමුණ උනේ එකක්. නමුත් වී ඇත්තේ තව දෙයක්. ඒ මුල් අරමුණ ඔබ කියන විදිහටම විධායක ජනාධිපති ධූරේ අපි හිතමු ශ්‍රේෂ්ඨාධිකරණ මැදිහත්වීමක් වෙන්නේ නැතුව ජනමත විචාරණකට යන්න ඕනේ නැහැ කියලා මොකක් හරි වෙලාර මුල් පිටපත ඔබ කියන මුල් කෙටුම්පත සම්මත වුණා නම් හොඳයිද ඔබ හිතන්නේ? මුල් කෙටුම්පත සම්මත වුණා නම් ඒකත් එක්ක වියුතු තව දෙයක් තිබුණා. ඒක තමයි විසුවිනි සංශෝධන හෙට එදා යෝජනා කරලා තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ වෙනසකට යන්න. එතකොට එක්කෝ මිශ්‍ර ක්‍රමයේ බොහෝ දුරට 60-40 කියන අනුපාතයට 60%ක් කොට්ටාස පදනමින් 40%ක් සමානුපාතික නියෝජනය මත. එහෙම වුණා නම් ඔය අද තියෙන 106 ආණ්ඩුවක් බිහි වෙනවට වඩා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය ලබා ගැනීමේ හැකියාව වැඩි, යම්කිසි දේශපාලන පක්ෂයකට වැඩිම ආසන සංඛ්‍යාව ගන්න. දැන් අපි ගත්තොත් 1989 මැතිවරණයෙන් පස්සේ දිගටම ආපු පාර්ලිමේන්තු 94 ගත්තත් ඊට පස්සේ මේ මේ එක අවස්ථාවකදී හැර 2010 ජනාධිපතිවරණයෙන් පස්සේ මැතිවරණේ හැර අනිත් හැම එකකදීම මේ ප්‍රධාන දේශපාලන ධාරාවන්ට ලැබුණ එක සිද්ධාන්තුන්ට වඩා අඩු මේ සංඛ්‍යාවක් තමයි ජයග්‍රහණයේදී. ඒතර ඒකෙන් වෙන්නේ ඒ තනි දේශපාලන පක්ෂයකට තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සහගත වැඩපිළිවෙලකට යන්න බැරි වෙනවා. ඒහි ප්‍රතිපාක තමයි මේ අපිට අත්දාගින්න තියෙන්නේ. හැබැයි දැන් ඔබ කියන මුල් කෙටුම්පත සම්මත වුණා නම් බැරි වෙලා හරි දැන් පළාත් සභා යාන්ත්‍රණයත් ඒ විදිහම තියෙනවා. ඒ අහුස් කරන්නට යෝජනාවක් තිබුණේ නැහනේ. එතකොට මීට වඩා බරපතල තත්ත්වයක් ඇති වෙන්නේ දාණ්ඩුකාරය නැති වෙලා. ඒ කියන්නේ වෙනම බල අධිකාරියක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ පළාත් සභා නමේම ආණ්ඩුකාරවරයාට යන්නේ අර ඡන්දින් පත්වන විධායක ජනාධිපතිගේ විධායක බලය. ආණ්ඩුකාරවරු කරන්නේ තමන්ට ලැබෙන ජනාධිපති පත්වීම, ඒ ලැබෙන විධායක බලය තමයි මහ ඇමති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට බෙදා හැරෙන්නේ. හැබැයි අන්න ඔබ කියන තත්ත්වයන්ව විධායකයේ ඒකට යම් ආකාරයක ආවරණය වෙන වගන්තියක් නිර්මාණය නොවුනොත් එහෙම වෙලා තිබුණේ නැහැ නේ. විධානය ගැන කෙටුම්පතේ ඒක තිබුණේ නැහැ. කෙටුම්පතේ ඒක සම්බන්ධයෙන් කිසිම සඳහනක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ආණ්ඩකරුවරු පත් කිරීම ඒ විදිහම තිබ්බා. ඒක අගමැතිලා යන්නේ නැහැ. ජනාධිපති විසින්මයි කරන්නේ. ඒක නිසා ඒ 19 සංශෝධන ක්‍රියාත්මක වුණා නම් ආණ්ඩුකරට යන්නව විධායක බලය අහිමි වෙනවා කියන කාරණේ එතනම අතු වෙන්නේ නැහැ. හැබැයි තින් මේ විධායක බලයක් නැති නිකන් රූකඩ ජනාධිපතිවරයෙක් පත් කරන ආණ්ඩුකරට ජනාධිපතිවරට ඉතුරු වෙන බලතල ප්‍රමාණයක් තියෙනවා. ඒ තුල ආණ්ඩුකාර රූපත් කිරීමේ බලය ජනාධිපතිට තිබුණා. නමුත් බලවත් කෙනෙක් නෙමෙයි එතකොට. ඒ නියෝජනයේ බලවත් නැහැ නේ. නියෝජනයේ බලවත් කියන්නේ රටේ සමස්ත ජනතාවම පත් කරපු විධායක ජනාධිපතිගේ යම් යම් දේවල් කප්පාදු කර හැරියාම ජනාධිපති ආකෘතියේ ආණ්ඩුක්‍රමයක් තියෙන එකක තැනින් තැන කොටස් කලවන්න ගියාම ඇති වෙන ප්‍රතිවිපාකය තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නැවත මම අහන්නේ මේ 19 වෙනි ව්‍යවස සංශෝධනයේට දැන් අද දවසේ අපි මේ මතු කරමින් ඉන්න බොහෝ ආරවුල් සම්බන්ධ වෙනවා දේශීය සහ විදේශීය. එතකොට දැන් හුඟක් අය දැන් අතපිහිද ගන්න මේක අපි දැක්කේ නැහැ අන්තිම මොහොතේ උනේ පස්සේ කී කියා ගෙනවා ආදි වශයෙන් ඔබ නීතිඥවරෙක් කියලා මම කියන්නේ නැහැ. මම එහෙම කියන්නේ ඔබත් වග කියනවා දී වැරද්දට වෙලා තියෙනවා නේ. එතන වෙලා තියෙන්නේ මේ අවස්ථාවේදී ජනාධිපතිතුමාට අවශ්‍ය වුණා එතුමා මැතිවරණය දුන්න පොරොන්දුවක් හැටියට යම් විධායක බලතල ප්‍රමාණයක් කොමිෂන් සභාව ඇතුළේ ඒවට පවරන්න. කෙටුම්පත් කිරීමේදී මේ කියන කරුණු ටික ඉවත් කරන්න ගිහිල්ලා ඒක නැවතුණා. හැබැයි දැන් ඒකත් එක්ක වෙච්ච විකෘතිය තමයි මේ තියෙන. හැබැයි ඒකට අනුශාංගික විශේෂයෙන්ම විපක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඡන්දේ පාවිච්චි කළේ ඒ වෙලාවේ ඒක පොරොන්දුවක් දුන්න මේකට මේකෙන් පසුව ඊළඟට 20 එන්නේ අනිවාර්යයෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ
මේ සංශෝධනය කියලා. ඒකට යටත්ව තමයි ඒක එක්සත් ජාතික පක්ෂයේගේ එහෙම පොරොන්දුවක් ඒගොල්ලෝ දුන්නේ නැහැ කියලා. නමුත් ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වයේ බාරගත්තන් පස්සේ එතුමාගේ ප්‍රධානත්වයෙන් සුවස්වෙච්ච මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධාන ඉල්ලීම වුණේ 20 වෙනි සංශෝධනයේ 60 වෙනි පාර්ලිමේන්තුවේ සමානුපාතික නියෝජනය වෙනුවට මිශ්‍ර ක්‍රමයේ එන්න ඕනේ කියන කාරණේ. ඒක වුණේ නැහැ. ඒක නොවීම මේකට එක හේතුවක්. අනිත් කාරණේ දැන් ඔය පාර්ලිමේන්තුව විශ්වාස හැරීමට එතෙක් තිබුණු වර්ෂයකට පස්සේ තිබුණු හැකියාව ජනාධිපතිට වර්ෂ 4 මාර්කට ගියානේ. දැන් ඒකනේ මේ දැන් තියෙන ප්‍රශ්නේ දෙන්නේ. එතකොට ඒක වුණේ 71 මේ ප්‍රොවයිසෝ එකේ තිනවා එසේ වුවද කියලා පටන් ගන්නවා ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුව කැඳවීම කල්තැබීම විසුර හැරීම කළ හැකි එසේ වුවද. මේ පාර්ලිමේන්තුව විසුර හැරිය හැකි එක්ක 4 මාර ගත වෙන තැනදී එසේත් නොමැතිනම පාර්ලිමේන්තුව විසින්ම 3/2 ඡන්දයෙන් යෝජනාවක් සම්මත කළා. ඒකට ජනාධිපතිතුමාට එමින් පමණි කියන එක තමයි ඒකේ තියෙන්නේ ප්‍රොවයිසෝ එකේ වියතරේකේ. හැබැයි අනිත් පැත්තෙන් 32 උපවගන්ති ඔය විදිහටම කියනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම කැඳවීම විසුර හැරීම කළ හැකියි කියලා. මේ 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 නීතියේ කුමන ආකාරයෙන් සඳහන් වුණත් එහෙම කියන. එතකොට දැන් මෙතන මේ වගන්ති මේ වගන්තින් බලය දීලා තිනවා. මේ වගන්ති යම් සීමා කිරීමක් කළා තිනවා. දැන් මේ දෙක අතර දෝල්ලේ වෙමින් තමයි ඔය පහුගිය දින 52 ආණ්ඩුවේ පාර්ලිමේන්තු විසුර හැරීම මූලික අයිතිවාසිකම් පෙස්සම් ස්වරූපයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා ශ්‍රේෂ්ඨාධිකරණය මේ ඒ වෙලාවේදී ওই තීන්දුව දුන්නා. අපි එතනට නැවත එන්න ඕනේ. මම මේ බරපතල ප්‍රශ්නයක් මතු කරගන්න හදන්නේ අනාගතයට අදාළ එකක්. මේ මොහොතේ අදාළ එකක් අතීතින් මතු කරගන්න හදන්නේ. දැන් 2015 ජනවාරි 8න් පස්සේ ඊළඟට ආපු මැතිවරණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔබත් ඇතුළු මේ කඳවුර පස්සේ ඒක අවදි පක්ෂ බවට පත් වෙනවා. ඔවුන්ට මේ ඊළඟට වෙන දේ කියවා ගන්න බැරි වුණා කියලා මම යෝජනා කරුවා. ඒ කියන්නේ දැන් 19 පටන් අරගෙන අද දක්වා විශාල අර්බුද ගණනාවක්. ඔබ කියන අස්ථාවරතන්ටම රට එනවා. අවුරුදු 4-5ක් ගෙවෙනකොට 4ක් පහු වෙනකොට. ඒතර මේ අනාගත කියවීම ඔබ ඇතුළු කණ්ඩායමට මේ මොහොතේ තිබුණ නැහැ කියලා මම යෝජනා කරුවා. චෝදනාවක් හැටියට. නෑ මෙහෙමයි. ඒක මහමැතිවරණයෙන් පසු නෙවෙයි සිද්ධ වුනේ. 19 වෙනි සංශෝධනය ගෙනාවේ 2015 අප්‍රේල් මාසේ සහයෝගය දෙන්න පටන් ගන්නේ මහමැතිවරණයෙන් පස්සේ උපරිම සහයෝගයක් දෙන්න පටන් ගන්නේ මහමැතිවරණයෙන් පස්සේ තමයි පක්ෂයකට තීන්දුවක් අරගෙන මේ තනිය පක්ෂයකට ආණ්ඩුවක් ගෙනියන්න බැරි නිසා ඒ වෙලාවේ යම් නිශ්චිත කාල රාමුවකට නිශ්චිත කරුණු කීපයක් සම්බන්ධයෙන් යම් එකඟතාවයක් ඇති කරගත්තේ. එසේ එකඟතාවයේ ක්‍රියාත්මක නොවන තැන තමයි ඒකෙන් 2018 අප්‍රේල් මාසේ විශ්වාස භංග යෝජනාව අවස්ථාවේදීත් ඊට පස්සේ 2018 ඔක්තෝබර් මාසයේ ඇති වූ සිද්ධියේදීත් ශ්‍රී ලංකා දස් පක්ෂයකට සම්පූර්ණයෙන්ම ආණ්ඩුවේ සහයෝගයෙන් ඉවත් වුණේ. ඔබ හිතන විදිහට මේ බහුතර බලයක් නැති එහෙම ජනයාගෙත් වරමක් නොතිබුණු රනිල් වික්‍රමසිංහ වගේ චරිතයක් ඒ සාධකයක් හැටර ගත්තොත් පුද්ගලවාදයෙන් එහාට ගිහිල්ලා අග්‍රාමාත්‍ය ධූරයේ හිඳුවන්නට ඇයි සහයෝගය දෙන්නේ නැත්තේ? මොකද හේතුව? අග්‍රාමාත්‍ය ධූරයේ හිඳුවන්නට සහයෝගය නොදුන්නත් ඔය 106 තියාගෙන යන්න තිබුණා. මොකද ද්‍රවිඩ සන්ධානයේ හැමතිස්සෙම සහයෝගය විපක්ෂ නායක ධූරයේ දරුවට අද වෙනතුරුත් ඒ සහයෝගයේ දිගටම ලැබුණේ මේ එක්සත් ජාතික පෙරමුණට. නමුත් අග්‍රාමාත්‍යවරය බරපතල මේ රෝල් එකක් දැන් කරනවා කාර්යභාරය. නෑ, ව්‍යවස්ථාවේ තින්නේ පාර්ලිමේන්තු මැතිවරණයකදී වැඩිම මන්ත්‍රී ධූර සංඛ්‍යාව ගන්නා වූ දේශපාලන පක්ෂය ඊට අඩුවෙන් එහෙම නැත්නම් ඊළඟට තිබෙන්නා වූ දේශපාලන පක්ෂයක් එක්ක සංධානගත වෙන්න පුළුවන් කියලා. එහෙමනේ තින්නේ. සංධානගත නොවුනත් 106 යන්න පුළුවන්. දැන් අපි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම 2015 ජනවාරි 8 වෙනස වුණා. පස්සේ 10 වෙනිදා අග්‍රාමාත්‍යවරයා දුන්නු දෙන්නේ මන්ත්‍රීවරු 47ක් එක්ක. ඒ අගෝස්තු මාසෙ වෙනකන් ඒ ආණ්ඩුවත් ගියා. නැවත මෙහෙම වුත් මේ වර්තමාන තත්ත්වය වලක්වා ගත හැකිව තිබුණාද ඔබේ පාර්ශ්වයේ වෙන විදිහකට වැඩ කරා නම්? එහෙම වෙන්නත් තිබුණා. ඒ වෙලාවේ රටේ දේශපාලන වාතාවරණය අනුව ජනාධිපතිවරුන්ට ඉක්බිතිවම මහමැතිවරණයක් තිබ්බනම් ඔය තියෙන සංයුතියට වඩා වෙනස් සංයුතියක් පාර්ලිමේන්තුවේ තියෙන්න තිබුණා. හැබැයි ඒක මාස 8කට කල් ගිය නිසා කිසිම දේශපාලන පක්ෂයකට සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වුණා. සංකීර්ණ සංවාදයක් කෙටි විරාමයක් යලිත් ඔබ මුණ ගැහෙනවා.
යමක් අපට පේනවට වැඩිය සමහර විට එහි ඇතුළට බැහැලා කිඳා බැහැලා බලනකොට බොහෝ දේවල් තියෙන්න පුළුවන් ඉන්සයිට් උත්සාහය ඒ සඳහා අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත දැන් අර නවතපු තැනටම නැවත කියලා වෙන ප්‍රශ්නයක් ඔබෙන් අහනවා ජනාධිපතිවරයා සගමැතිවරයා අතර මේ කියන විදි විරසකයක් තියෙනවා. දැන් ඔබ අර විවිධ කතා මැදෙත් කියුණා එළි සමහරු හිතාගෙන ඉන්නවා. මම යෝජනා කිරුවොත් එහෙම රට තුල බොහොම රළු යෝජනාවක්. රට තුල ඊනියා ජාත්‍යන්තරයේ න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වෙනවා. රටවල් කීපයකට අවශ්‍ය World Bank IMF ළඟට ඔවුන් දෙදෙනාගේ කාර්යභාරයන් මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ අගමැති සහ ජනාධිපතිවරයා හැටියට ඔවුන් දෙදෙනා එක්තරා සූක්ෂම රඟපෑමක් යෙදෙනවා කියලා මම යෝජනා කිරුවොත් ඔබට විරසකයක් නැත කෙනෙකුට එහෙම හිතන්නත් කිසිදු බාධාවක් නැහැ. මේ උදාහරණ දෙක තුනක් ගත්තොත් එමෙ ආසන්නතම සිද්ධිය ගත්තොත් 1949 අංක 58 කියන මුල්‍ය පනත කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව ජෝන් එක්ස්ට පිහිටුවීමේදී හඳුන්වාල දෙන්න ලද මුල්‍ය පනත සම්පූර්ණයෙන්ම අහෝසි කළා. ඒ වුණට අලුත් මුල්‍ය නීතියක් හඳුන්වා දෙමින් අද මහ බැංකුව සතු කාර්යභාරය වූ මුල්‍ය ප්‍රතිපත්තිය සහ ආර්ථික ප්‍රතිපත්තිය කියන දෙකම තීන්දුව කරන මහ බැංකුව වෙනුවට ඒක ආයතන දෙක නැත්තම් මහ බැංකුවට එක කොටසක් ඉතුරු කළා. භාණ්ඩාගාරයට තව කොටසක් යවලා මේ දෙක වෙන් කිරීමේ පනතක් තමයි ගේන්න නියමිත ඒකට එක්තරා විදිහක උපාය මාර්ගයක් යෝජනා කරමින්. අපි දැන් ප්‍රශ්නේ ආර්ථික විද්‍යාඥයින් අතර බරපතල ලෙස සාකච්ඡා වෙමින් පවතිනවා. අද අපේ රටේ තිබෙන ආර්ථික තත්ත්වයත් ලෝක ආර්ථික තත්ත්වයත් එක්ක මෙවැනි එක සංකල්පයකට පමණක් සීමා වුණොත් මහ බැංකුවේ කාර්යභාරය භාණ්ඩාගාරයට මුදල් අවශ්‍ය පිටකදී මුදල් සැපීමේ කටයුතු දැන්ට කරන මහ බැංකුවකින් ඉවත් කරු අපි පත් වෙන තත්ත්වය පිළිබඳව යම් යම් බිය පළ කරනවා. ප්‍රධාන කරුණු පහක් අතන සිද්ධ වෙන මට දැන් වෙලා නැහැ ඒක කියන්න. මොකද හෙට පස්වරු දෙකට මුල්‍ය කමිටුවේ ඒක ගැනීමට නියමිත වෙනවා ෆිනෑන්ස් කමිටිය කියන. ඉතින් දැන් මේක පාර්ලිමේන්තු මේ කැබිනට් එකට ආවේ මාර්තු මාසේ 2008. ඉතින් එහෙම ගිහිල්ලා ගිහිල්ලා ජූනි මාසෙ වෙනකොට ජනාධිපතිතුමා විසින් මේකට කැබිනට් පත්‍රිකාවක් දානවා මේ සටහනක් කැබිනට් එකට. දාලා එතුමාගේ නිරීක්ෂණ හැටියට කියනවා මේක ඉතාම බරපතල කාර්යයක්. ඒ නිසා මේක නැවත සලකා බැලිය යුතුයි. ඒ නිසා මේක මින් ඉදිරියට යෑම වෙනුවට එතනින් එහාට කැබිනට් පත්‍රිකාව ඉදිරියට යෑම වෙනුවට මෙතන කරන්න අවශ්‍ය වෙනවා ආර්ථික සභාව National Council of Economics. ඒ ආර්ථික සභාවට යොමු කරන්න ඕනේ අපේ රටේ ඉන්න ආර්ථික විද්‍යාඥයන් සමන්විත කමිටුවක් මගින් මේක හදාරලා අධ්‍යයනය කළා. පුළුල් සාකච්ඡාවකට ගිහිල්ලා තමයි මේක නැවත ගැටුම්පත් කළා හිටන් එන්න ඕනේ කියන කාරණේ. ඒ කැබිනට් පත්‍රිකාව එතකොට කැබිනට් එකේ තීන්දුව මොකද්ද? කැබිනට් එකේ තීන්දුව හැටියටනේ ඒ නිරීක්ෂණත් එක්ක මේක මේ වගේ ආර්ථික විශේෂඥ සැලුම්ලත් කමිටුවක් ආර්ථික සභාව මේකට යොමු කළා තමයි එන්න ඕනේ කියන කාරණේ. ඒ වෙනුවට මෙතන මේක මේක කෙලින්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ෆිනෑන්ස් කමිටියකට එනවා. ෆිනෑන්ස් කමිටියකේ තියෙන බහුතරයත් එක්ක ආණ්ඩුවට ඒකේ අනුමත කළොත් එහෙම. එතනින් පස්සේ නැවත නීති කෙටුම්පත් එක ගිහිල්ලා කෙටුම්පත් ඇවිල්ලා තින්නේ කැබිනට් එකේ අනුමැතියක් දීලා හිටන් මේක පාර්ලිමේන්තුවට ගෙනපුවා විවාද කරන්න. ඒත් මෙවැනි අවස්ථා කීපයක් අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ සමහර අවස්ථාවල කැබිනට් එක මගහැරලා තව බරපතල වූ පනත් මේ රටේ නීති සම්මත කරන්නේ මේ දැන් මේ ආණ්ඩුවකට පාලන කාලයකට අපි දන්නවා තව බොහොම මාස 3-4ක කාලයක් තියෙනවා. දැන් ඔක්තෝබර් මාසේ මුල වෙනකොට ජනාධිපතිවරණය ප්‍රකාශයටපත් වෙන්න ඕනේ නිත්‍යානුකූලව. ඒක ප්‍රකාශයටපත් වෙනකොට එතන ඉඳලා දෙසැම්බර් 8ට පෙර නව ජනාධිපතිවරයෙක්පත් වෙන්න ඕනේ. යන් නව ජනාධිපතිවරයෙක්පත් වෙනවා සමගම මේ අමාත්‍ය මණ්ඩලය විසිරියන්න ඕනේ. අලුත් අගමැතිවරේ අලුත් අමාත්‍ය මණ්ඩලයක්පත් වෙන්න ඕනේ. ඊට පස්සේ මාර්තු මාසේ දෙවෙනිදාර තමයි අලුතෙන් පත් වෙන ජනාධිපතිතුමාට හතරවහාර අවසන් වෙලා 3-2 යෝජනාව සම්මත නොකළොත් පාර්ලිමේන්තුව විසුරා හරින්න බලය ලැබෙන ව්‍යවස්ථානුකූලව. ඒකට එවැනි වකවානුවක් එවැනි වාතාවරණයක් තියෙන අවස්ථාවක මේ අවුරුදු දැන් 48 නිදහස ලැබුණ දවසේ ඉඳලා මහ බැංකුව පිහිටපු දවසේ ඉඳලා ක්‍රියාත්මක වෙන මුල්‍ය නීතිය අවුරුදු කීයක් දැන් භාවිත වුණාද? අවුරුදු 60කට වැඩිනේ. මේක සම්පූර්ණයෙන් වෙනස් කළා එන නීතිය. ඊළඟට දණ්ඩ නීති සංග්‍රහයේ මිනිමරුමට තිබෙන දණ්ඩන වගන්තිය. ඒක පෞද්ගලික මන්ත්‍රීවරුගේ යෝජනාවකට පාර්ලිමේන්තුවේ තමයි ගැසට්ලා දැන් පාර්ලිමේන්තුවේ යෝජනා වෙන්නේ. කැබිනට් එකට ගිහිල්ලා දණ්ඩ නීති සංග්‍රහය අපරාධ නීති සංග්‍රහය සංශෝධනය කරමින් එන අර සාමාන්‍ය ක්‍රියාධර්මයේ නෙවෙයි එන්නේ. එතකොට ඇයි මේ
හදිස්සිය ඇයි මේ කලබලයමකින් බරපතල වශයෙන් නීතිය සමාජයට බලපාන නීතින් අපරාධ නීති. මුල්ලි නීති සමස්ස රටේ ආර්ථිකය දැන් මේ ආණ්ඩු යටතේ මේ ආර්ථිකය පසුගිය මාස ගණනාව තුළ විශේෂයෙන් පාස්කෘතා සිද්ධියත් එක්කෙනට බරපතල ලෙස ආර්ථික පරිහානයකට අර්බුදයකට ඇවිල්ල තින්. එතකොට එවැනි අවස්ථාවක මෙවැනි බරපතල වෙනස්කමක් කරන පනතා කළුතෙන් ගේන්න මේ ආණ්ඩුවට සදාචාරාත්මක අයිතියකුත් නෑ. බහුතරයක් නැති 106 ආණ්ඩුවක්. එතකොට මම එතනයි කිව්වේ දැන් ඔබ අහුවනේ ප්‍රශ්නේ මේ විධායකයයි අගමැති මේ රඟපෑමක් කරනවද කියලා. එහෙම කෙනෙකුට හිතන්නත් පුළුවන්. නමුත් මේ සිද්ධිය ගත්තොත් මේ සිද්ධියේදී අපි ඒක දකිනවා. ඊළඟට දැන් ඔය මුල්්‍ය පනත රිපීල් කරලා අලුත් එකක් ගේන්න හදන ඒවත්. අනිත් එක තමයි පාස්කෘතා ප්‍රහාරය. දැන් පාස්කෘතා ප්‍රහාරය සම්බන්ධයෙන් අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊට ආසන්නෙම කැඳවපු පාර්ලිමේන්තුවේදී කිව්වා මේක ISIS සම්බන්ධයක් තියෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් කියලා. හැබැයි ඊයේ පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාව ඉදිරියට ගිහිල්ලා CID එකේ DI රවිසෙනු රත්න අද මාධ්‍ය මගින් වාර්තා කරනවා පුවත්පත්වලත් නී අපි දැක්ක මේ ප්‍රවෘත්තිවලදී මේ එතුමා කියනවා එහෙමට සාක්ෂියක් නැහැ ISIS එක මේකට දැනට තියෙන සාක්ෂි ප්‍රමාණවත් නැහැ කියලා ඒ වගකීම පවරන්න. දැන් එහෙමනම් වග කියන්නේ කවුද? ඊමදි වට පැය 48කදී විතර අල් බග්දාඩි මේ ISIS එකේ නායකයා ප්‍රකාශයක් කරනවා. හැබැයි පැය 40ක් විතර ගත වෙලා මේක ඒගොල්ලන්ගේ ප්‍රහාරයක් කියලා. ඒතර මේ සියල්ලත් එක්ක ඒ වගේම කඳිනල් උන්වහන්සේ එතුමාගේ උන්වහන්සේගේ මතය ප්‍රකාශ කළා. සත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙනත් කියනවා අර මද්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධව වැඩ කරන නිසා කවුද මොකද්ද කිරුවා කියලා ඒකම තමයි කියන්නේ තාප. ඒක නම් මම දන්නේ නැහැ කොහොමද කියලා කොයිතරම් සාක්ෂි තියෙනවද දැන් ප්‍රශ්න. හැබැයි ඔහු ප්‍රකාශ කරනවා. ඔරේ ප්‍රකාශ කරනවා. එතකොට ඒ ප්‍රකාශයත් සාක්ෂි මත පදනම් වෙලා තියෙන විදිහක් නැහැනේ මේ කියන ප්‍රකාශයත් එක්ක. ඊළඟට අගමැතිතුමා පාර්ලිමේන්තුව කරපු ප්‍රකාශයේ කොහෙත්ම එතකොට සාක්ෂි මත නෙවෙයි කියන එක පැහැදිලි වෙනවා. මේ කඩිමුඩිය කරපු ප්‍රකාශයක් බවට තමයි පත් වෙන්නේ. මේක ජාත්‍යන්තරයට ලක් කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් විදේශ වශයෙන් අපිට ආධාර ඕනේ, අපිට බුද්ධ්‍යංශයට ආධාර ඕනේ, අපි අලුත් පනත් ගේන්න ඕනේ, අලුත් නීති ගේන්න ඕනේ, ජාත්‍යන්තර ත්‍රස්තවාදී වළක්වන්නේ. එහෙමනේ කිව්වේ. හැබැයි දැන් ඊයේ දුන්න මේ සාක්ෂියත් එක්ක සම්පූර්ණ එක පරස්පර වෙනවනේ. එතකොට බලන්න කොයි වෙනවද දැන් ජනාධිපතිවරයා සාගමතේ මත දෙකන ඉන්නේ. මත දෙකන ඉන්නේ. සාගමතුම ඇතින්ද කියනවා ISIS එක සම්බන්ධයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී. ජනාධිපතිරත් ඒකම කියනවා. නෑ ජනාධිපතිතුමත් ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහින් වචන වෙනස් නමුත් අදහස ඒක තමයි. නමුත් ඇත්ත වශයෙන්ම සිහියෙන් යුතුව බුද්ධිමත්ව මේ කාරණේ දෙස බලලා විග්‍රහයන් කරගන්න කෙනෙකුට ඔය දෙකම නෙමෙයි පින්තූරේම වෙන්නේ. අපි එතනට එමු. නැවතර එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න තියෙන අර පහුවෙන් මට පෙන්වන්න ඕනේ ওই අවස්ථා දෙකේදී මේ දෙදෙනා මත දෙහික ඉන්නේ කියලා. එහෙමද? අපි එකත් කතා කරමු. ඔය දෙකේදී වෙන අවස්ථා තියෙන පුළුවන්. අපිට මෙහෙම කිව්වට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එන සමහර නියෝග ක්‍රියාත්මක කිරීමේදී එක්ක ජනාධිපතිතුමා ගැන ඒතරම් දුරට බර කළා. මේ ගැඹුරින් බාරගත්තද නැද්ද කියන එක තියෙනවා. ආගමතුමා ඔය කරගෙන යනවා. ඉතින් ජනාධිපතිතුමා මොනා කිව්වත් ආගමතුමා තමන්ට ඕනේ සියලු කාර්යයන් කරගෙන යනවා. ඒතර පාර්ලිමේන්තු විසුරුව හැරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණනාවකට පදනම් වෙලා ශ්‍රේෂ්ඨ අධිකරණය ගන්න තීරණය ගැන ඔබ නීතිඥවරයෙක් හැටියට ඔබේ මතය මොකද්ද? ඔබ එකඟද ගත තීරණයට? එහෙම නැද්ද? නෑ, අපිට නීතිඥයෝ හැටියට ඕනෑම නඩු තීන්දුවක් විවේචනය කරන්න පුළුවන්. අපි උසාවිය කරන්නේත් ඒක. සාමාන්‍ය මහජනතාවට පුළුවන් ඒක කරන්න. ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් නීති ඉගෙන ගන්නත් බෑ, නීතිය ව්‍යවහාර කරන්නත් බෑ. මේ දැන් අපි ගත්තොත් එහෙම ඔය හා සමාන අවස්ථාවක් ආවා 2002 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වෙලා ඉන්නකොට, ඔය වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වෙලා ඉන්නකොට, ඒ ආණ්ඩුවෙන් ඒ කැබිනට් එකකින් අනුමත කරලා හිටන් කෙටුම්පතක් දැම්මා. ඔය එකයි නෙදුනේ අවුරුද්දකට පස්සේ ජනාධිපතිව විසුරන්න පුළුවන් කියලා හිටන් පාර්ලිමේන්තුව. ඒක තුනක් කරන්න. දැන් හතරමාරණ තියෙන්නේ තුනක් කරන්න. ඒ අවස්ථාවේදී ඔය මේ 19 සංශෝධනයේ කෙටුම්පත් කිරීමට මූලික වෙච්ච දැන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුත් චන්ද්‍රිකා මැතිනිය වෙනුවෙන් උසාවියට ගිහිලා තමයි කරුණු දැක්වේ. ඒ 19 සංශෝධනයේ ඩේමට පෙර ඒ ව්‍යවස්ථාව යටතේ මේක 1-3 කරන්න බෑ, එහෙමනම් ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. හරි, 1-3 කරන්න බෑ, එහෙම කරනවා නම් ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා ඒ මේ 19 කෙටුම්පත් කරපුම දැන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඒ වෙලාව පාර්ලිමේන්තුව නියෝජනය කළේ නෑ 19 සංශෝධනයේ ගියනකොට උපදේශකවරයෙක් වටේ හිටියේ. එතුමා අධිකරණයට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කළා, තර්ක කළේ 1-3 කරන්න බෑ, කරනෝ නම් ජනමත විචාරයක් ඕනේ කියලා. හරි, එතෙන්දී හිටපු අග්‍රනිශ්චකාර සරත් සිල්ලමැතිතුමා ප්‍රමුඛ 7 පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින්
තීරණය කළා එක තුනකන්ව නම් විසිරීමේ කාල සීමාව ඒක ජනතාවගේ විමසන්න ඕනේ කියලා ජනමත විචාරණය කළා. ඒ හේතුව නිසා ඒ විතරක් නෙවෙයි තුනෙන් දෙක ඡන්දිකුත් ඕනේ කියලා. ඒ හේතුව නිසා ඒක ක්‍රියාත්මක වුණේ කරන්න බැරි වුණා. හැබැයි දැන් ඒකම මෙතෙන්ට ආව හැබැයි 19 සංශෝධනයෙන් පස්සේ. හැබැයි 19 සංශෝධනයේ ගිනකොට 71 ව්‍යතිරේකේ ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොවයිසෝ කියලා ඒක තමයි අර කොටස සඳහන් වෙන්නේ එසේ වුවද කියලා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට පාර්ලිමේන්තුව විසින් තුනෙන් දෙකෙන් යෝජනාව සම්මත කරන්නේ නම් මිස ජනාධිපතිවරයාට හතරමාරක් වෙනකම් විසිරන්න බැහැ කියලා. ඒකෙසේ තිබියදී 33-2 උපවගන්තියෙන් තමයි කියන්නේ මේ නීතියේ කෙසේ සඳහන් වුවද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වාර අවසන් කිරීම කැඳවීම සහ විසිරුවා හැරීම කළ හැකි කියලා. එතකොට මෙන්න මේ 33-2 උපවගන්තියත් 71 ව්‍යතිරේකයක් කියන කරුණු දෙක මත තමයි මේ අධිකරණය තීන්දුවක් ගත්තේ. හැබැයි එතෙන්ද 33-2 වගන්තිය ගැන නෙවෙයි අවධානය යොමු වුණේ. එතන අවධානය යොමු කළේ 71 ප්‍රොවයිසෝ එක ව්‍යතිරේකේ. ඒක තමයි මෙතන වුණේ. එතකොට දැන් අතන හක්කට්ටුවක් මගින් තීන්දුව දුන්නා එදා 19 ගේනෙන්න පෙර ආතුව ජනමත විචාරයක් අවශ්‍යයි කියලා එක තුන කරන්න. අපි මේ මූලධර්මයේ ගමු. අපි මූලධර්මයක් හැට ගත්තොත් එදා 2003 මා හිතන්නේ නඩු තින් මට ඒකේ අංකය මතක නැහැ මේ ඒක වාර්තාගත නඩුවක්. ඒ එතෙන්දී 7 දිනක්ගේ මිශ්‍ර මණ්ඩලයේ තීන්දුව කළේ එක තුන කරන්න ජනමත විචාරයක දැනුනල 3-2 අතරව. හැබැයි දැන් මෙතෙන්දී මේ තන 33-2 වගන්තියත් මෙසේ තිබියදී 71 ව්‍යතිරේකයට තමයි ප්‍රමුඛතාවය ලැබුණේ මේ ජනමත විචාරණකින් තොරව මේ වගන්තිය සංශෝධනය වුණා. ඒ කියන්නේ 19 සම්මත කරද්දී. එක්කෝ 19 සම්මත කරද්දී. ඒක ඕවලුක් වුණා. එහෙම නැත්නම් ඒක හරියට එක්කෝ කවුරුන් හෝ අධිකරණයට ගියා ඒක මතුරට ගෙනාවේ නැහැ. ගෙනාවේ නැති වෙන්නේ හේතුව මොකද 33-2 කියනවා විධායක බලය එමුම තියෙනවා. එතකොට ජනමත විචාරණකට යන්නයි කියන්නේ නැහනේ. පස් කට්ටු වුණා. මොකද හේතුව 71 ව්‍යතිරේකේ එනකොට 33-2 විධායක බලය කියන ගැට තිතා පැහැදිලිව තියෙනවා මේ විසුර හරින්න පුළුවන් කියලා. හරි. එකම දේ කළේ 71 ව්‍යතිරේකය එක කියන එක තුන හතරමාර කළා. එතකොට දැන් මේ හත් කට්ටුවේ තීන්දුව කළේ පාර්ලිමේන්තුවෙන් තම ව්‍යවස්ථාදායකය අපේක්ෂා කළේ විධායක බලතල අඩු කිරීම තුලින් මේක. හැබැයි ඒක කරනවා නම් අතරොස්සෙම එදා 19 සංශෝධනයේදී ඒක ගේනකොට ජනමත විචාරකට යන්න තිබුණා. හැබැයි එසේ යා යුතුයි කියලා එදා තීන්දුවක් ලැබුණේ නැහැ. ඒ නිසා 33 ඒක ලැබුණ නැත්නම් 33-2 මේ විදිහට තීන නිසා. හැබැයි ඉතින් ඒක සලකා බැලීමේ తత్వය කොයි ආකාරයෙන් වුණාද කියන එක කියන්න අමාරුයි. කොහොම වුණත් මගේ මතය. එහෙම වෙන්නේ නැති දේශපාලන කීවීම මොකද්ද ඔබට අනුව? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? නෛතික තර්කේම නෙමෙයි. ඔව් නෛතික තර්කේ එහෙම ගන්න ඇති. නමුත් මම හිතන්නේ අපි ව්‍යවස්ථාදායකයේ හිටපු හැටියට අපි ආරමුණු වුණේ 71 යටතේ හතරමාරෙන් විසිරන්නයි කියන එක ව්‍යතිරේකයේ එක ව්‍යතිරේකවන් තියෙන්නේ. හැබැයි අතන 33-2 ව්‍යතිරේකයක් නැතුව කෙලිම වගන්තිය තියෙනවා. ඒතර මේකෙන් ප්‍රබල වෙන්නේ කොයි දෙයකද? ඒකයි ප්‍රශ්න. ඉතින් ඕක අනාගතේ නීති හදාරන අය අනාගතේ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණයේදීත් වරින් වර මේ පිළිබඳව විග්‍රහ කිරීම ලැබෙවි. දැන් අපි එතනින් තව පියවරක් ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් ඔබේ කතාවෙමත් පාස්කු ප්‍රහාර ගැන කියුණා. ඉතාම කෙටි ප්‍රශ්න කිහිපයක් මට තියෙන්නේ වෙලාවත් කලමනාකරන එක ගැන. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල සිද්ධිමාලාවක් මෙමින් තියෙනවා තවම ඉවර නැහැ. දැන් සහරාන් ඇතුළු කණ්ඩායමක් මැරුණා සාමාන්‍ය අහිංසක මිනිසුන්ට අමතරව යම් කණ්ඩායමක් දැන් අත්අඩංගු ඉන්නවා. ඔවුන් ගැන පරීක්ෂණ කරනවා කියලා කියනවා. නමුත් මේවා සම්බන්ධයෙන් විශාල වශයෙන් චෝදනා ලබන තිරේ පිටිපස්ස හිටියා කියලා කියන දැන් අසාද් සාලී, හිස්බුල්ලා, රිෂාඩ් බදුරුද්දීන් කියන විශේෂ නම් තුන, ඊට පස්සේ දැන් වෙනමර ෂාෆි කියන වෛද්‍යවරයා ගැන කියවෙනවා. දැන් මෙහෙම සිද්ධීන් ගණනාවක් තිබෙනවා. මම මේ කියන්නේ මේ කියන සාධක සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වීම ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? නෑ. ඒකට හේතුව තමයි දැන් මේ පිළිබඳව විවිධ මාධ්‍ය මගින් ඊළඟට පොලිස් මූලස්ථානයේ මේ නිකම් මතු පිටින් පේන ආකාරයට සති දෙකක් දුහද කල් දීලා පැමිණිලි බාරගත්තා. හැබැයි දින 3-4ක් යන කලින් පොලිසිය මේ සියලු විමර්ශන කළා. තේරීම් කාර්ය සභාවට වාර්තාවක් එවනවා ඒගොල්ලන්ගේ වාර්තාව. ඉතින් මට පුදුමේ දැන් මේ අද උදේත් මේ එක්තරා මේ ද්විත්ව මිනිමරුම් නඩුවකට අධිකරණයට ගිහිල්ලා මම. ඉතින් ඒකේ දැන් මාස 4ක් ගත වෙලා එක විත්තිකාරයෙක් හොයාගන්න බෑ
ඒක නිසා පැමිණිල්ල ගොනු කරන්නේ නැහැ පොලිසිය. මේ මං කියන්නේ රටේ තත්ත්වය රටේ ඇදී ඇදී යන විදිහ. රටේ ජනතාවට තේරුම් ගන්න. එතකොට අර දැන් ඉතුරු වෙලා දැන් දැන්ට බාර වෙලා ඉන්න විත්තිකරුවෝ ටික සමහරු නිවැරදි කරු වෙන්නත් පුළුවන්. ඒ සාක්ෂි මත. හැබැයි ඒ අය අපෙල්ලන්න බෑ. මොකද රිමාන්ඩ් වෙලා ඉන්නෝ. ඒ පැමිණිල්ල ගොනු කරලා නැහැ. පරීක්ෂණ අවසන් නැහැ මාස 4ක් යනකල්. ගිහිල්ලා. මේ මේ එක සිදුවීමක් ඒ යම් නිශ්චිත ප්‍රදේශයක් තුළ. හැබැයි දැන් මේ තරම් දුරට පොලිසියට පැමිණිලි කළා විවිධාකාරයේ මාධ්‍ය මගින් යම් යම් තොරතුරු නිරාවරණය වෙලා. විශාල වශයෙන් දැන් කොටින්ම දැන් ඔය වනාත විල්ලුවේ සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල බුදු පිළිම කරද්දී ඒක කාදිනලුන්වංශෙත් මේ මාස 3 ගෙවෙන අවස්ථාවේදී නැවත මතක් කළානේ. ඒ අවස්ථාවේදී නිසි ක්‍රියාමාර්ග ගත්තනම් මෙවැනි දෙයක් වළක්වා ගන්න තිබුණයි කියලා. දැන් එතකොට ඒ සියල්ලම තියෙද්දී පොලිසිය බොහොම කාර්යක්ෂම වෙලා තියෙන දින 3-4කදී මේ සියල්ල නිරවුල් කරලා වார்த்தාවක් දෙනවා තේරීම් කාර්ක ස්වභාවට. ඉතින් මේක තමයි ප්‍රශ්නේ. දැන් ඒකම තමයි මම කිව්වේ. දැන් බලන්න ඊයේ බුද්ධ්‍යංශ නිලධාරීන් ඔක්කොම කැඳවනකොට මුලින් නිවේදනය වුණේ මේ අයට ප්‍රසිද්ධ මාධ්‍ය තුලින් මාධ්‍යත් එක්ක මේ සාක්ෂි විමසීම කරන්නේ නැහැ කියලා. හැබැයි ඊයේ අපි දැක්කේ මේ මාධ්‍ය තුලින් මේ CID එකේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා එතුමාගේ සාක්ෂි විමසන අපි දැක්කා. එතකොට එකක් මේ අය නිරාවරණය වීම. අනිත් කාරණේ එයින් මතුවෙන කාරණේ කොයි ආකාරයෙන් පරස්පර විරෝධී වෙනවද කියලා අද මාධ්‍ය වාර්තා කරලා තිබිච්ච විදිහට මේ සිද්ධියට පාස්වර්දා සිද්ධියට ISIS වල සමන්තවය තිබෙනවට සාක්ෂි ප්‍රමාණවත් විදිහට නැහැ කියලා. දැන් එහෙනම් වග උත්තරකාරයා කවුද? දැන් මේක තමයි කාදින්න උන්වන්සේ මේ දිගටම අහගෙන හිටියේ. රටේ ජනතාවට තිබෙනා වූ බරපතල ප්‍රශ්නේ මේකේ වග කිව්වා කවුද? ඊළඟට දැන් යම් පුදුකුලිය අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරන සමහර රැඳවුම් නියෝග මත ඉන්නවා, සමහරු රිමාන්ඩ් කරලා තිනවා. හැබැයි මේ දැන් මාස 3ක් ගත වෙලත් තාමත් බැරි වෙලා තිනවා අපේ මේ මෙච්චර ඉක්මනට වார்த்தාවක් යම් දේශපාලඥයෝ ගැන ආපු පැමිණිලි සම්බන්ධයෙන් දින 3-4කින් මේවා නිරවුල් කරගෙන පාර්ලිමේන්තුවට වාර්තා කරන්න තරම් සමත් වෙච්ච පොලිසියකට ඇයි බැරි වුණේ කියලා හිටන් මේ අය පිළිබඳව මේක සොයාගෙන කිසිම කෙනෙක් තා වෙනතුරු බීවාර්තාවක් ඉදිරිපත් කළා. මෙන්න මේ සිද්ධියට මේවට ආධාර අනුබල දුන්නා එහෙම කියලා කිසිම කෙනෙක්ව අද නැහැ. පොලිස් ප්‍රතිතුමයි හිටපු ආරක්ෂක ලේකම්තුමයි නීතිපතිගේ උපදේශනෝ බීවාර්තාවක් ඉදිරිපත් කිරීම හැරුණකොට. දැන් ඕක තමයි මේ දැන් ඉන්න වර්තමාන අගමැතිතුමා එදා පාර්ලිමේන්තුවේ තිබ්බ හැන්සන්ඩ් වෙලා තිනු ප්‍රසිද්ධියත් කිව්වා. දැන් කියන්නේ 250කටක් මිය ගියයි කියලානේ සිද්ධිය. මිය ගියා. මේ බෝම්බ ප්‍රහාරයට ආව 8 දෙනෙකුත් මිය ගියා. ඒතරේ ඒ 8ත් මිය ගියා. මේ 250කුත් මිය ගිහිල්ලා තිනු. මේ දෙකොල්ලම මිය ගිහිල්ලා. වින්දිතයොත් මිය ගියා. ප්‍රහාරයට ආපු අයත් මිය ගියා. ඒතරේ දැන් වග උත්තරකාරිය නැද්ද? මේ නැති කතාවක් නේද අපිට මුලින්දලම ගම්මෙමාන වෙන්නේ මේ ආණ්ඩුවේ ප්‍රකාශවලින්. ඒතරු මේක ඉතා පැහැදිලිව තින්නේ බැලු බැලමට බෙන්නේ මේ ආණ්ඩුවට ඕනේ කමක් නැහැ. නිවැරදි ආකාරයට මේකේ වගයුත් හොයාගෙන යා නීති ඉදිරියට ගෙයින්. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. මේ පිළිබඳව පූර්ව දැනුවත් වීමක් හෝ යම් දෙයක් මේ අය දන්නවද නැද්ද කියන කාරණා. මේ පාස්ක ප්‍රහාර ගැන ඔබත් කලින් දැනගෙන හිටියාද කියලා අහන ප්‍රශ්නයක් තියෙනවා කෙටි විරාමකින් පස්සේ. යලිත් ඉන්සයිට් සමග අපි මේ කරන වැඩසටහන් මෙහෙම විසිරුව හැරියාට ඊට පස්සේ YouTube වලින් ඔබට බලන්න පුළුවන්. දිග කාලයක් මේ සියලු කරුණු කාරණා නැවත නැවත විමසා බලමින් අපට සංසන්දනය කරන්නත් පුළුවන්. එදා කිව්වේ මොනවද, අද කියන්නේ මොනවද කියලා. දැන් අපි හිටපු තැනට නැවත ඇවිල්ලා වෙන විදිහකට මේ ප්‍රශ්නේ අහුවොත් මම ඉතම් කෙටි උත්තරක්. ජනාධිපතිවරයා, අගමැතිවරයා, ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ සියලුම අය 225 හරියටම ගත්තොත් එහෙම මේ පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනගෙන හිටියාද නැද්ද ඔබත් ඇතුළු? මම දැනන තරමින් නම් මම දැනගෙන හිටියේ නැහැ. ඒකට හේතුව තමයි මේ පාර්ලිමේන්තුවේ අප්‍රේල් මාසයේ අයවැය ලේඛනයේ තමයි විවාද කළේ මාර්තු අගේ ඉඳලා මාසයක්. කළා පස්වෙනිදා ඡන්ද විමසීම කළා හිටන් හතරවෙනිදා පාර්ලිමේන්තුව අවසන් වුණා. 4:05. එතකොට පස්වෙනිදා රාත්‍රියේම මම පෞද්ගලික කටයුත්තක් සඳහා මම ලංකාවෙන් බැහැර වුණා. බැහැර වෙලා අවුරුදුත් පහ වෙලා මම ලංකාවට ආවේ මගේ මතකයේ හැටියට 18 වෙනි දවසක. එතකොට දවස් දෙකක් හෝ තුනක් තමයි ගියේ මේ 21ට. 18 හෝ 19 වෙනි දවසක තමයි මම ආවේ. ඒ කාල සීමාව තුළ මම ලංකාවෙන් බැහැර වෙ හිටියේ. එතකොට එහෙමတයි කියලා අපිට වෙන අලුත් ප්‍රවෘත්තියක් නැහැ. සිංහල අවුරුදු කාලෙන්නේ තිබ්බේ. ඊළඟට මම
ආවෙන් පස්සේ තමයි අපිට ආරක්ෂක නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. ඒතර ඒගොල්ලොවත් අපිට දැනුම් දීමක් කළේ නැහැ මෙන්න මේ ආකාරයේ දැනුම් දීමක් කළා තිබුණයි කියලා. ඔවුන් දැනගෙන ඉඳලා තියනවාද? නෑ, ඔවුන්ට එහෙම මේ ලිඛිතව දැනුම් දීමක් කළා නෑ. මේ කට වචනෙන්වත් නෑ. මේ සිද්ධිය උනහන් පස්සේ මම ගිහම මේම සිද්ධියක් ගැන ආරංචි වෙලා හිටියද කියලා. මොකද මාධ්‍ය තුලින් පෙන්වුව ඳා හිටන් නියෝජ්‍ය පරිස්පතිතුමා ඒ විදිහට යම් යම් ආරක්ෂක අංශවලට උපදෙස් නිකුත් කරන චක්‍රලේඛනයක් ගහලා තිබුණා. හැබැයි අපේ ආරක්ෂක අංශයට එහෙම චක්‍රලේඛනකින් නිකුත් කළා තිබුණේ ඒගොල්ලෝ පන්ති පවත්වනකොට. ඒ පන්ති පවත්වන වෙලාවදී ওই නිවාඩු කාලය තුල පන්ති පවත්වන කියලා තිනවා ඕගොල්ලන් මේ ප්‍රභු ආරක්ෂාව ඔය සිද්ධිය ගැන කියලා නෙමෙයි මේ ප්‍රභු ආරක්ෂාවන් පිළිබඳව මේ විමසිලිමත් වෙන්නයි කියලා සාමාන්‍ය කෙනෙකු විදිහට කියලා තිනවා. කොටින් මේ ඇයට මේක ලිඛිතව චක්‍රලේඛනයක් හැට එක් එක් මන්ත්‍රීවරු මන්ද මගේ හිටපු අයත් නම් එහෙම ලිඛිතව මේ සිද්ධිය වෙන්න කලින් කිසිම චක්‍රලේඛනයක් ලැබිලා තිබුණේ නැහැ. ඔබ කියන්නේ කටවචන කියලා තිබුණෙත් නැහැ කියලා. නෑ, කටවචනුත් එහෙම කියලා තිබුණේ නැහැ. අර සාමාන්‍ය විදිහට මන්ති පාත්‍රුන්ට ඒගොල්ලෝ කියනවනේ ඉඳන්ට ඕනම කෙනෙක් කියනවා මේ ඕගොල්ලන්ගේ මැතිම තුරුන්ගේ ආරක්ෂාව මෙන්න මේ මේ විදිහට සකස් කරගන්නයි කියලා ඒගොල්ලන්ගේ මතකේ අලුත් කරනවා. හැබැයි දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ නිශ්චිතවම මේ කාරණේ පිළිබඳව සමහර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් නිකුත් කළා තිබුණානේ මේ චක්‍රලේඛනය ඇමති ආරක්ෂක අංශවලට අංශකීපයකට නිකුත් කළා තිබ්බා. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක නිකුත් කරන්න කලින් දැන් හෙළිදරව් වෙන කරුණුත් එක්ක ගන්නකොට දැන් ඊයේ දුන්න සාක්ෂ්‍යත් එක්ක ගන්නකොටත් අප්‍රේල් මාසේ 4 වෙනිදා වෙනකොට මේ ඇයට විදේශ ඔත්තු සේවාංශා මේ අය වලින් පස්සෙනේ අපි දැනගත්තේ නිශ්චිතව පුද්ගලින්ගේ නම් ලිපිණයන් ප්‍රහාර එල්ල කළ හැකි කියන අනුමානය කරන තැන් ඒ සියල්ලම ලැබිලා තිබුණානේ. දැන් මේ ඊයේ සාක්ෂිදිත් කිව්වේ එදා උදේ නෙමෙයි. නමුත් ඊට පෙර දිනේ වෙන 20 වෙනකොට ඒ තොරතුරු ලැබිලා තිබුණයි කියන එක කිව්වනේ කියලා ඒ අදාළ තැන් වලට යොමු කළයි කියන එක අපි දැන් නෑ අදාළ තැන් මොනවද කියන කාරණේ. නමුත් ඉතාල පැහැදිලිව මේ බුද්ධ්‍යංශයට මේ තොරතුරු වාර්තා වෙලා තිබ්බා. ඒතර බුද්ධ්‍යංශයට තොරතුරක් වාර්තා වුණා නම් ඒකට පියවර නොගැනීම පිළිබඳව වගේ උත්තර කවුද? දැන් ආණ්ඩු ව්‍යවස්ථාවේ ඉතාල පැහැදිලිව 42 එක උපවගන්තිය තියෙනවා යන්නේ රටේ ආරක්ෂාව හෝ ඕනෑම කාරණයක් සම්බන්ධයෙන් අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය පාර්ලිමේන්තුව වගේ කියන්න ඕනේ. පාර්ලිමේන්තුව අරහනේ මහජන ජනතාවට වගේ කියන්නේ. එතකොට ජනාධිපතිවරයාත් කැබිනට් එකේ ප්‍රධානි. එතකොට මේ සියලු දෙනාම මෙතන මේ වගකීම බාරගන්න එපා. දැන් තියෙන අද තියෙන දේ තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකින් රැස් වෙනවා. අනිත් පැත්තෙන් අධිකරණ ක්‍රියාමාර්ගයන් යනවා. නීතිපතිවරයා ජනාධිපතිතුමාට ලිපියක් එවලා ජනාධිපතිතුමා කතානායකතුමාට ලිපියක් එවුවාම මේ ඒක අපි පාර්ලිමේන්තුව කියන සබ්ජුඩිකේස් කියලා. ඒ කියන්නේ අධිකරණ විනිශ්චයකට බහරංජන වෙලා තියෙන කාරණයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අපි විවාද කරන්නේ නැහැ. ඒක ස්ථාවර නියුගැරිතම තියෙනවා. හැබැයි ඒක එසේ තිබියදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ අධිකරණයක් මගින් විනිශ්චය කළ යුතු කාරණා පිළිබඳව ඒගොල්ලෝ ප්‍රශ්න ගන්නවා. දැන් සමහරට CID එක TID එක හොයාගත්ත කරුණුත් ඇවිල්ලා මෙතන ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වීම තුලින් යම් ආකාරයක මේවට සම්බන්ධව සැකකරුව හැටියට ඉන්න මෙහි හෝ විදේශගත වෙලා ඉන්න හෝ එහි ඉන්න හෝ ඒ ඕනෙම කෙනෙකුට මේ යන මාර්ගය මොකක්ද කියන එක පවා අනුමාන කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒතර තවදුරටත් එහෙම අත්අඩංගුවට ගන්න පිරිස් ලංකාවෙන් බැහැර වෙන්න පුළුවන්, සැඟ වෙන්න පුළුවන්, සාක්ෂි විනාශ කරන්න පුළුවන්. ඒ අවස්ථා තියෙනවා. ඉතින් මේ මොකද්ද කරන්නේ? පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් රැස්වල ඒකක් තුසාවියක් වගේ හරස් ප්‍රශ්න අහනවා. හැබැයි ওই තේරීම් කාරක සභාවේ අහන කිසිම දෙයක් ඔය වාර්තා වෙන කිසිම දෙයක් මේ රටේ කිසිදු අපරාධ අධිකරණයක සාක්ෂියකට භාවිත කරන්න බෑනේ. හුදු වාර්තාවක් විතරයි. ඒ වාර්තාව මොකටද සකස් කරන්නේ? කවුරුන් හෝ මේ කියන්නේ මේ සිද්ධිය ඇත්ත තත්ත්වය හොයන්නේ ඇත්ත තත්ත්වය හොයන්නේ මෙතන හොයන්නේ කොහොමද? තාම CID කටත් බැරි වුණා නම් මේ ISIS එකව සම්බන්ධයි කියන එකට සාක්ෂි හොයාගන්න බැරි වුණා නම් කිසිම සැකකරුවෙක් වගේ උත්තරකාරයෙක්ට බී වාර්තාවකින් කිසිදු අධිකරණයකට ඔය පොලිස්පති මේ ආරක්ෂක ලේකම හැර කිසිමිනෙක් ඉදිරිපත් වෙච්චන් බැරි අවස්ථාවක මේ තේරීම් කාරක සභාවකට පුළුවන් ද මේ පෑ දෙකක් විතර මේගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න? සමහර ඒවා අදාළ නැති ප්‍රශ්නත් අහනවානේ. දැන් අර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇවිල්ලා ප්‍රශ්න ඇහුවේ මේ මුස්ලිම් මේ කාන්තා පක්ෂයේ අර මේ බුර්කාව පිළිබඳව නිකුත් කරපු චක්‍රලේඛනය. දැන් මට කියන්නේ ওই චක්‍රලේඛනයයි ওই පාස්කුරිදා ප්‍රහාරය අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා. ඒකවත් තේරුම් ගන්න බෑනේ තේරුම් කාරක සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට. ඇයි ජනාධිපතිවරයා නිහඬ? දැන් ඔහුගේ සියලු තටු කපලා නෑනේ. දැන් සේනා විධායක ආරක්ෂක අංශ සියල්ල තියෙන ඔහු අතේ. ඒතර ඒක රඟපෑම කියන එක එහෙම නෙවෙයිද? රඟපෑම දැනගෙන කරන එකක් නෙවෙයි. දෙතුන් ගොල්ලම්ද මොකද්ද කියන එක කියන්න මට නම් තේරෙන්නේ නෑ. නමුත්
යම් ප්‍රමාණයක් ඉතුරු වෙලා හෝ තියෙන විධායක බලයක් තියෙනවානේ. ඒ විධායක බලය ක්‍රියාත්මක කරන්න එපෑනේ. ඒක ජනතාව දුන්න විධායක බලයක්නේ. දැන් 19 යම් යම් සීමා කිරීම වුණත් තව ඉතිරි වී තියෙන කොටස ක්‍රියාත්මක කරන්න පුළුවන්නේ. දැන් ඒක ක්‍රියාත්මක නොවන එක පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒකද ප්‍රශ්නේ? ඒකත් ප්‍රශ්නයක් තමයි. දැන් ඒකෙන් දැන් බල 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 ස්ථාන තුනක් දැන් ක්‍රියාත්මක වෙනවානේ. ජනාධිපතිගේ බලයත් එක්ක තියෙන ඒක ක්‍රියාත්මක කිරීම හෝ නොකිරීම එතන. ඊළඟට මේ අධිකරණය. දැන් මේ වගේ කරුණු විමර්ශනය කළා ආවහම අධිකරණය විසින් නඩු විභාග කරන්නේ. ඒක. දැන් මෙතන පාර්ලිමේන්තුවේ කථානායකතුමත් එයත් තේරීම් කාරක සභාවක් පත් කළා. සමහර ඒවාට විපක්ෂයේ විරුද්ධ වෙද්දී එහෙම නේ ඔය සංශෝධන කරපු කමිටුව නේ ඔය ඉන්නේ. ඒකට විපක්ෂයේ විරුද්ධ වුණානේ. එහෙම වෙද්දිත් ඒකපත් කරගෙන එයත් ඒක අහන. ඒතර කථානායකතුමාගේ බල අධිකාරියක් එතන දිනව පාර්ලිමේන්තුව හරහා අධිකරණය එතන තිනව විධායක ජනාධිපති මෙතන ඉන්නවා. ඉතින් මේක තමයි දේශපාලන ස්ථාවර භාවයේ ඔය ඔබතුමා කලින් අහපු ප්‍රශ්නේ. හොඳට බිම් පිළිමු වෙන දෙයක්. දැන් මේ සියල්ල මැද්දේ තවත් හුඟක් දේවල් වෙනවා. දැන් අලුතින්ම තියෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කැටුම් පද. දැන් ඊට අමතරව මේ ලංකාවේ ඔබ අධ්‍යාපනයට සම්බන්ධ වෙලා හිටපු නිසා උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් වෙනම මේ කෙටු පොතක් නිකුත් වෙලා තියෙන එකත් ඔබ දන්නවා මං හිතන්නේ. අපි ඒව ගැනත් අපිට කතා කරන්න තියෙනවා මේ තොරතුරුත් එක්කම නැතත්. මේ මොහොතේ දැන් ඔබ කිව්වාට මේ අවස්ථා එකක් දෙකක් ඇරෙන පාර්ලිමේන්තුව තුළ මුළුමනින්ම අර විදේශීය උවමනාවන්ට අවශ්‍ය පරිදි සියල්ල සම්මත වෙවි එනවා. ඒවට ලොකු විරෝධයක් 90%ක්ම හරි. ඒක අබදි පක්ෂෙන් ලොකු විරෝධයක් ඇවිල්ලා නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙනුත් අර පොඩි වොයිස් කට්ටයක් වගේ ආවට ලොකු විරෝධයක් ඇවිල්ලා නැහැ. මගේ ප්‍රශ්නය දැන් මේ රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත ඒ කෙටුම්පත අධ්‍යයනය කරනකොට පේනවා මේක කෙලින්මම ඇක්සා සෝෆා ඊට පස්සේ MCC මිලිනියම් චැලෙන්ජ් කෝපරේෂන් තුලින් ගාලා වෙන්න තමයි ගේන්නේ. මේ සම්බන්ධයෙන් මොකද ඔබේ ස්ථාවර? ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලිම විරුද්ධයි. විපක්ෂ නායකතුමා පැහැදිලි විරුද්ධව ප්‍රකාශ කළා තිනෝ. ඒ වගේම මේක න්‍යායපත්‍රයට ගේන අවස්ථාවේදී ඒ නිශ්චිත කාල සීමාව තුළ අධිකරණයට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කරුණු දක්වලා තිනෝ. ඒකේ තීරණය කථානතුමට ඉන්න තිනෝ. ඒක එකක්. දැන් ඔය ඔක්කොම පෙළගස්සලා තින්නේ 2015 මාර්තු සැප්තැම්බර් මාසේ 29 වෙනිදා. එවකට හිතපු විදේශ ඇමති මංගල සමරවීර මැතිතුමා විදේශ ඇමතිවරයා හැරීට ගිහිල්ලා ඇමරිකාව ප්‍රමුඛ රටවල් අටක් විසින් ගෙනෙන ලද යෝජනාව අපි අනුග්‍රහ සම අනුග්‍රහත්වය දැක්වා. දක්කලා ඒකෙත් වෙච්ච කරුණු තමයි එකින් එක පෙළගස්සගෙන ඔය ඉන්නේ. දැන් ඒකේ 12 වගන්තිය තියෙන එක තමයි ප්‍රතිත්‍රස්ත පනත. එතකොට ඒකේ පැහැදිලිව කියනවා දැන්ට තිබෙන්නා වූ ත්‍රස්තවාදී වැලැක්වීම පනත වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව අලුත් පනතක් ගේන්න ඕනේ කියලා. ඒක තමයි ගෙනලා දැන් ඒක දැන් පාර්ලිමේන්තුවේ ඕසයිට් කමිටියේ හිර වෙලා තින්නේ. මේ විපක්ෂයේ කාර්යභාර නිසා ඒක රට දන්නේ නැහැ. ඒක අපි සමාජිකයෝ නොවුණට සමාජිකයෝ හැටිරින්නේ ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි ගිහින් ඉතා බරපතල ලෙස කරුණු දැක්වුවා. ඒ කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක්ට දැන් ඒක එතන තියෙනවා. ඒක නිසා තමයි අගමැතිතුමා කිව් විදිහට මේ අර යම් වචනයක් කියලා කිව්වනේ මේ මොකද්ද කරන්න කියලා මෙතන තියාගෙන මේ පනත. දැන් මේ ප්‍රහාරය වෙච්ච ගමන් මේ ප්‍රහාරය ගැන නෙමෙයි කතා කළේ අගමැතිතුමා. කතා කළේ අර ප්‍රතිත්‍රස්ස පනතයි ඔතනින් ඉක්මනට එවන්නේ නැත්තේ කියලා. එතුමාගේ තියෙන හදිසි තියෙන ඒක. ඒ වගේම තමයි ඉඩම් පනත. දැන් ඉඩම් පනත වසර ගණනාවක් පැරණි ඉඩම් පනතල රටට ලෝකයාට රටේ ඔප්පු නැති රජයේ ඉඩම් වල ඉන්න ජනතාවට පෙන්වන්නේ මේ ඕගොල්ලන්ට හිමිකම් ඔප්පුවක් දෙන එකට මේකළු විරුද්ධ වෙනවයි කියන එක. ඒක නෙවෙයි මේකේ යටි පරමාර්ථය. යටි පරමාර්ථය මේ ඒකට ජනාධිපතිතුමාත් විරුද්ධ වෙලා කරුණු දක්වලා තින්න. නමුත් මං කිව්වේ ඒකනේ ජනාධිපතිතුමා මොනා කරුණු දැක්වත් අගමැතිතුමා ඒක දාලටන් එහෙන් දාලා පාර්ලිමේන්තුවට ගෙනලා ඔසයිට් කමිටියකට දානවා. දාලා ඒ කෙටු නීති කරුම්පත් එකට යවලා ඒ ක්‍රියාදාමයේ දිගටම යනවා. ඉතින් මං කිව්වේ ඒකයි එක්ක කඩුව හරියට පාවිච්චි කරන්න වෙනවා. විරුද්ධ නම් දැන් ඉතින් කඩු පාවිච්චි කරන්න කාලයක් නැහැ. කල් මදි දැන්. දැන් ඔබට හිතෙනවා දැන් ඒ විතර නෙවෙයි ඔය පනත්තික දැන් ඔය වගේ 55ක් විතර බැලගස්සලා තියෙනවා. ඔය මහ බැංකු පනත, ප්‍රතිත්‍රස්ත පනත, ඉඩම් සංශෝධනය කිරීමේ පනත සහ මහ බැංකුවේ ඇතුළෙත් මේ වෙනකොට විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. වෙනවා. ඒකට නීත්‍යානුකූල වශයෙන් ඒකට බලාත්මක කරන්න තමයි සම්පූර්ණ මේ මහ බැංකු පනත වෙනුවට අලුත් පනතක් ගැන සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මම දන්නේ නැහැ මේ ඒකට හේතුව ඒක මුල් ජාත්‍යන්තර මුල්ලාතර මුදලේ උපදෙස්. ඒක අනිත් ඒවා ඔක්කොම පෙළගස්සලා තින්නේ අර අපිට අපි සමග අනු අපේ රට හැටියට සමග්‍රහකත්වයේ දක්වලා 2015 සැප්තැම්බර් 29 සම්මත කරපු ඒ යෝජනාවේ තිබෙනා කරුණු තමයි එකින් එක ඔය කරගෙන ඉන්නේ. මෙතන මේ අගමැතිතුමාට ආණ්ඩුවට අවශ්‍ය වෙලා තින්නේ ඒගොල්ලන්ගේ කාල සීමාව අවසන් වීමට පෙර ආතුව
මේ විදේශ බලවේගවල රාජ්‍ය නවන සංවිධානවල ඒගොල්ලෝ තියෙනවා නේද දුම්පත් කරන තැන්වල ඒ ඔක්කොගේම සහයෝගය නැවත ඊළඟ මැතිවරණයේදී ලබා ගැනීම සඳහා ඒ සතුට කිරීම නැතු මේ වාස්කු විරුද්ධ ප්‍රහාරයෙන් විපත්‍රපත් වෙච්ච ජනතාවට සහනසලසන්න හෝ වග උතුරකරුවෝ හැන්න සත්‍ය ඕනකමක් තියෙනවා කියලා පේන්නේ ඔය යන විදිහට ඒක ඔබට හිතෙන්නේ නැද්ද මේ සිදුවීම් පිටිපස්සේ ඔබත් නියෝජනය කරන ඒකාවද විපක්ෂයත් එක්ක ඍජුව සම්බන්ධ එක්ක නොදැන නොසලකා හැරීම් අස්සේ ඒවට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. උදාහරණයක් විදිහට දැන් බැටිකලෝ කැම්පස් එක ගැන විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ වෙනකොට. බැටිකලෝ කැම්පස් එක හදන මූලික අවධිය 2013 වෙනකොට ගොඩනගා ගන්න හැටි උපක්‍රමශීලීව අර හිරා කියන ෆවුන්ඩේෂන් එක හදා ගන්න හැටි හදාගෙන රාජ්‍ය මේ නොනිල පදනමත් එක ගිවිසුමත් සංකරන පස්සේ තමයි පාර්ලිමේන්තු දාලා එය සම්මත කරගන්නේ. ඉතින් ඒවා බැලුවාම ඒ ආණ්ඩුවට ඒව වෙන්නේ. නොසලකිල්ල හෝ ඍජු එකඟතාව නොසලකිල්ල නෙමෙයි ඍජු එකඟතාවයකුත් නෙමෙයි එතෙන්දී බොහොම අක්කර මම හිතන්නේ 35ක් වැනි ප්‍රමාණයකට මුලින්ම සීමා වුණේ ඒක වෘත්තීය පුහුණු ආයතනයක් හැට තමයි මුලින්ම ඕක ලියාපදිංචි කළේ හිරා ෆවුන්ඩේෂන් එක දැන් හිරා ෆවුන්ඩේෂන් එක මගේ ඔයගේ ෆවුන්ඩේෂන් ගණනාවක් තියෙනුනේ මගේ නන්නේ නැහැ නමුත් පාර්ලිමේන්තුවේම පණතක් දාන ඔබ කියන එක සාමාන්‍ය සිද්ධියක් නේද නෑ සාමාන්‍ය සිද්ධියක් කියන්නේ එතන හිරා ෆවුන්ඩේෂන් එක ඔය ඔයගොල්ලෝ මන්ත්‍රීවරු කී දෙනෙක් පෞද්ගලිකව ඔය වගේ පදනම් කීපයක් සංස්ථාගත කරගෙන දෙනවා පෞද්ගලික යෝජනා හැටියට පාර්ලිමේන්තුවට ගෙනල්ලා. නමුත් හිරා ෆවුන්ඩේෂන් එක කියන්නේ විවිධ රටවල් එක්ක සම්බන්ධ අර ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්ලාම් අන්තවාදයට සම්බන්ධ කටයුතු වල සම්බන්ධ අන්තවාදය කියන එක දැන්නේ හොයාගෙන තින්නේ. නමුත් කෙසේ වුණත් ඔය හා සමානව තව පදනම් ගණනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ගිහිල්ලා තිනවා. ඒ වැඩි වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ. මේ සිකුරාදා දිනේක තමයි ඒ පනත් ඉන්නේ. ඒවා ගැසට් එකේ පළ කරනවා. පළ කළේ ඉවරලා නම් පාර්ලිමේන්තුවට කවුරුත් විරුද්ධ නැත්තම් ඒක සම්මත වෙලා යනවා. අපිට කෙටි වෙලාවයි තියෙන්නේ. ඔව් මම ඉන්න කියන්නේ. ඔය වගේම තමයි මේ සයිටම් එක. දැන් සයිටම් එක කියනවා සවුත් ඒෂියන් ඉන්ස්ටිට් ඔෆ් මොකද්ද? ටෙක්නොලොජියන් මැනේජ්මන්ට්. ටෙක්නොලොජියන් මැනේජ්මන්ට් කියන එකේ මැනේජ්මන්ට් වෙනුවට තමයි මෙඩිසින් කියන එක දාලා හිටන් මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තේ. හැබැයි ඊට ඉරහිව ඉවකට සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පස්පුදුගල කමිටු වාර්තාවක් හදලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල ජනාධිපති ඒක ඔය වගේ ওই පොඩි පොඩි කියන්නේ ওই වගේ පදනම් මට්ටමේ නෙවෙයිනේ ඒක විශ්වවිද්‍යාල මට්ටමට ගේන්න ආපු නිසානේ ඒ මෙඩිකල් කියන එකට මාරු කරද්දී මේ ප්‍රශ්නේ මතුනේ මම කිව්වේ ඒකත් පටන් ගත්තේ ඔය අකුරු උපක්‍රමශීලීව උපක්‍රමශීලීව දැන් ඊටම කිටියෙන් ප්‍රශ්න දෙකක් අහන ඔබෙන් පළවෙනි එක තමයි ඇමරිකානු තානාපතිවරිය මේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂත් එක්ක කරපු සාකච්ඡාව අපි දැක්ක ජනමාධ්‍යවල ඔබ හිටියේ නැහැ එතන. එතකොට කෙහෙලි රඹුක්කැල්ල මන්ත්‍රීවරයා හිටියා. ඔබ දන්නා පරිදි මොනවද කතා කරන්නේ නැත්තේ? කෙටියෙන් ඔබ දන්න දේ. මම නම් ඒ ගැන කිසිම අවබෝධයක් නැහැ. නමුත් මම හිතනවා විවිධ ආකාරයෙන් ඒක මාධ්‍යවලින් එහෙම නැත්නම් විවිධ විවාදවලදී පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වෙලා තිනෝ මේ විවිධ රටවල් වල අපේ රටේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද මැදිහත් වෙන්නේ කියන කාර්යය. මොකද දැන් නෙවෙයි ඉස්සරත් ඔක විවිධ අවස්ථාවල වෙලා තිනෝ. නමුත් ඊට වඩා මේ ප්‍රමාණයටම නෙවෙයි. නෑ ඊට වඩා බරපතල ආකාරයට මේ මාතක දින විශේෂයෙන්ම මේ ආණ්ඩුව බලයට ආවෙන් පස්සේ සා අපි දැක්කා මේ දින 52 ආණ්ඩුවේදී කොහොමද බටේ රටවල තානාපතිවරු මේ පාර්ලිමේන්තුවේ ගැලරි ඉඳගෙන රාජ්‍ය නවන ආයතනවල නියෝජිතයන් දින කීපයක් රාජ්‍ය නවන ආයතනවල නියෝජිතයින් ඊළඟට ඔය දැන් පාර්ලිමේන්තුවේ ඔය විවිධ ෆන්ඩ්ස් වලින් ගෙවලත් තියාගෙන ඉන්න නිලධාරීන් ඒවා කොහොමද අද මාධ්‍ය වාර්තා කරලා තිනව කොහොමද දැන් UN රැපටිය කෙනෙක් අග්‍රමිශකාර්තුමා සහ නඩු විමසන මහාධිකරණ මුණ ගැහිමට ප්‍රයත්න කළේ તો එතෙන්දී විදේශ කටයුතු අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයා නිකුත් කරේ ඒ තු අද මාධ්‍ය වාර්තා කරලා තින්නේ ඒක ප්‍රෙසිඩන්ට් එකක් හැටියට ඒ කියන්නේ මීට කලින් හිටපු ලේකම්වරේ මේ විදිහට කටයුතු කළා දිනවා ඒක ඉස්සරහට යamak කර තමයි හිතලා කියන එකයි සාමාන්‍ය බැලු මේ එහෙම වෙන්න බෑ නමුත් මේ සියලු කරුණු වලින් පේන්නේ වෙනදාට වඩා ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වගේ නෙවෙයි මේ ආණ්ඩුව වෙනකොට ඕනෑම විදේශ බලවේගයකට මේකට ඇවිල්ලා Tamanට රිසි පරිදි මේක තුල ගැවසීමේ ඉඩකඩ මේ ආණ්ඩුව ලබා දීලා තියෙනවා ඒකෙන් තමයි මේ ජාතික ආරක්ෂාවත් මෙතනට වැටුනේ ඒකෙන් තමයි මේ රටේ සමාජ ආර්ථික දේශපාලන මේ සියලු දේටම අද මේ තැනට ගිහිල්ලා ඔබ මුලින් පටන් ගත්ත පාර්ලිමේන්තුවේ 225ම විශ්වාස කරන්නේ නැති මට්ටමට සමහරව කතා කරන්න පටන් ගත්තේ ඒකත් එක්ක තව විදිහක නිර්මාණයක් ආණ්ඩුවට ආපු විරෝධය මේ 225ටම මේක ආරෝපණය කරන්න මේකල උත්සාහ කළා ඉතින් මේගොල්ලෝ පෙන්වන සමහරු දැන් මම දැක්කා සමහරු මේ වෙලාව ඇවිල්ලා කියනවා දැන් අර කිව්වන එක ඇමතිවරේ මේ සාමාන්‍ය පෙළ විභාගයවත් සමත් වෙලා තියෙන්න ඕනේ කියලා ජනාධිපතිවරයෙක් කියනවා එතකොට මම දැක්ක තවත් සමහරු ගිහිල්ලා තිනවා අපිට විදේශ රටවල උපාධි තිනවා මෙහෙමයි කියලා හැබැයි මම ගැන මම කියනවා නම් අපි මේ රටේ විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය අරගෙන මේ රටේ නීති විද්‍යාලයෙන් නීතිය කළා මේ රටේ විශ්වවිද්‍යාලයකින් පශ්චාත් උපාධිය අරගෙන
ආචාර උපාධිය ඉවර කරගන්න හම්බුන්නේ නැහැ. නමුත් ඔය ඔය කියන ඕනෙම විදේශ විශ්වවිද්‍යාලයක ඔබට කරු චෝදනා එල්ල කළා නෑ. එල්ල කළා නෑ. මම කිව්වේ මේ රට තුල මතයක් හදන්න හදන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ කිසි වැදගමකට නැති පිරිසක් කියන කෙනා කියන්න හදන්නේ. එහෙම එහෙමයි තින්න පුළුවන් ගන්න ප්‍රකාශ වලින් එහෙම පේනවා. හැබැයි එහෙම හැමෝම එහෙම නෙවෙයි. අන්තිම ප්‍රශ්නය. කවුද ඔබේ පැත්තෙන් ජනාධිපති අපේක්ෂකයා? අපේ පැත්තෙන් ජනාධිපති අපේක්ෂක හැට්ට රටෙත් එකබද විපක්ෂයට සම්බන්ධ දේශපාලන පක්ෂත් එසේ සම්බන්ධ නොවී සිටින සමහර දේශපාලන පක්ෂල යම් පිරිසුලු ඉල්ලීම් කරන අපේක්ෂකයෙක් ඉන්නවා. විශේෂයෙන් පාස්කු විරුද්ධයෙන් පස්සේ ප්‍රශ්නය ගත්තොත් රටට ඍජු ප්‍රතිපත්තියක් තිබෙන රටට ආදරය කරන නායකයෙක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ නායකයා ගැන තමයි අද කතා බහ වෙන්නේ. මං හිතන්නේ මං අද එක කියන එක වටින්නේ නැහැ. ඒකනේ ඔබට ඒ ගැන නිශ්චිත නැද්ද? බැරිවිලා හරි නිශ්චිතයි. එහෙම නොවුනොත් කියන නෑ නෑ එහෙම නොවුනොත් වෙන්න විදියක් නැහැ. නිශ්චිතයි. ඒක 11 වෙනිදාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයටපත් කරන්න තිබෙනවා. මම හිතන්නේ එතුමා විසින් මේ කරන ප්‍රකාශයේ වටිනාකම අපි අද හැලු කරන්න අවශ්‍ය නැහැ. තැන් තැන්වල අපි ඒ ගැන සඳහනක් කළා. නමුත් එතුමා ඊටාම නිවැරදිව ඔය මං කියන අංග ලක්ෂණයන්ගෙන් යුත් රට ඉල්ලන නායකයව අපේක්ෂකට නම් කරා. සමාජ මාධ්‍යවල යනවා ඔය කියන දවසට මේ විපක්ෂ නායකවරයා වේදිකාව නැගලා කියයි කියලා අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන කියලා. එහෙම වුණොත් නිකමට දැන් ඔය කියන හැටියට හිතේ තියාගෙන ඉන්න වාසුදේව නායකකාර මන්ත්‍රීවරයා කියන්නේ 5 දිනකගේ ලයිස්තුවක් තියෙනවා කියලා. නිකමට ඔබෙන් අහන්නේ ඔහු කියන අපේ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. එතකොට මොකද්ද ඔබ ගන්න පියව? කිසිම ආකාරයකින් එහෙම ප්‍රකාශයක් වෙන්නේ නැහැ. නැති බවට මට සාන්තිකයි. ඒ නිසා ඊළඟ ප්‍රශ්නට උත්තර දෙන්න ඔබ ඔබේ හිතේ තියෙන කෙනා නෙවෙයි නං. දැන් ඔබ දැන් කියන කෙනා නොවුනත් නෑ මගේ හිතෙන තිබෙන කෙනායි ඊළඟට රට ඉල්ලන කෙනායි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන විපක්ෂයේ ගාමක බලවේගය හැට පක්ෂයක් හැට ධර්ම මතයයි ඒකාබද්ධ විපක්ෂයේ ධර්ම මතයත් එක්ක ඒක වෙනස් වෙන එකක් නෑ. හැබැයි දැන් ඒකබද විපක්ෂයේ ඇතුළෙත් විශාල මේ විශාල කියන වචනේ දැන් ගැළපෙනවද දැන්නේ? නමුත් එහෙම එළියට පේන ජනප්‍රිය ගැටුමක් තියෙනව නේද? ඒ කියන්නේ දැන් කිසිම ගැටුමක් නෑ. අර මේ එක්තරා മന്ത്രിවරයෙක් මේ එයත් සුසුයි කීකේ තමා විසින්ම කියාගෙන ගියා. දැන් ඒ සඳහනක් නෑ. දැන් එතුමා මම හිතන්නේ මේ ඉඩ දීලා පැත්තකටලා බලන් ඉන්නේ. දැන් කීප දෙනෙම කියලා තියෙනවා නිමල් සිරිපාල සිල්වා වගේ අය, එතකොට රාජිත සෙනරත්න, කරු ජයසූරි විවිධ පක්ෂවල මම කියන්නේ ජනාධිපති කමන සුසුයි කියලා. ඔබට එහෙම හිතෙන්නේ නැද්ද? ඔබ නෑ ඒ දේශපාලන පක්ෂලායනේ. හැබැයි මගේ මතේ මම ඔබට හිතෙන්නේ නැද්ද ඔබ සුසුයි කියලා මේ නෑ මට ජනාධිපති ධූරේ මෙහෙමනේ. දැන් මම විභාගයට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර ලියනකොට මම නෙවෙයිනේ මාක් කරන්නේ. ඊළඟට ඉන්ටර්වියු එකට ගියම සමුක පරීක්ෂණයකට මම නෙවෙයිනේ ලකුණු දාන්නේ. මට මං ගැන තක්සේරුවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක මට සීමා වෙනවා. හැබැයි රටේ ජනතාව හිතන්නේ කොයි විදිහින්ද කියන අපිට හිතන්න තියෙන්නේ. එතකොට මට එකක් පැහැදිලිව කියන්න පුළුවන්. අද මේ රට බාර ගන්න කවුරුන් හෝ නායකයා මේ රටේ උගත් බුද්ධිමත් වෘත්තිකයින්ට ඇහුම්කන් දෙන මේ රටට ආදරය කරන නව ප්‍රවේශයකින් මේ රටේ ආරක්ෂාව, ආර්ථික කටයුතු, සමාජීය කටයුතු, සංස්කෘතික කටයුතු මෙහෙවන්න පුළුවන්. මේ දේශීයත්වය ආරක්ෂා කරන්නා වූ නායකයෙක් වෙන්න ඕනේ. මම අර ටික කිව්වේ බුද්ධිමතුන්ට වෘත්තිකයින්ට මේ ඇයට ඇහුම්කන් දෙන කෙනෙක් කියලා. මොකද අද ගත්තොත් එහෙම අවුරුදු 25ක් තිස්සේ ඇමරිකාවේ බෝම්බ හෙලපු වියට්නාමේ අද අපිට වඩා ඉස්සරහට ගිහිල්ලා බංග්ලාදේශය විවිධ ක්ෂේත්‍රවලින් අපිට ඉස්සරහට ගිහිල්ලා මෙච්චර සාක්ෂරතාවයක් තියෙන රටේ විද්‍යාව, තාක්ෂණය සහ නව දැනුමත් එක්ක අපිට යා යුතු නව දැක්මක් ඇති ආණ්ඩුවක්, නායකයෙක්, වැඩපිළිවෙලක් අපිට අවශ්‍යයි. ඒක දැන් සකස් වෙගෙන යනවා අපේ කඳවුර තුල. සෑම විෂයකටම ප්‍රතිපත්තියක් අපි ජනගත කරනවා. පත් වෙන කවර හෝ නායකයා ඒ ප්‍රතිපත්තිය තමයි ඉදිරියට ගෙනියන්න ඕනේ. මෙතෙක් කාලයක් ප්‍රතිපත්ති ඉදිරිපත් කළා. හැබැයි මම කියනවා මහින්ද රාජපක්ෂ මහතුමාගේ මහින්ද චින්තනේ 2005 දී ඉදිරිපත් කළා. අපි 2010 වෙනකොට සාක්ෂාත් කළා 90%කට වැඩි ප්‍රමාණයක්. 10 ඉඳලා 15ටත් අපි ඒක කළා. නමුත් යම් යම් මේවේ අඩුපාඩුකම් තියෙන පුළුවන් ප්‍රතිපත්ති වල නෙමෙයි, ක්‍රියාදාමයෙන් සිදුවෙද්දී. හැබැයි ඒවා නිවැරදි කරගන්න අවස්ථාව දැන් තියෙනවා. ඒ නිසයි මම කිව්වේ පත් වෙන නායකයා මේ උගත් බුද්ධිමත් වෘත්තිකින් එක්ක. මොකද එහෙම නැත්නම් ලෝකේ තරඟයට අපේ රට මුණ දෙන්න බෑ. ඔබ කියන්නේ රටේ යහපත් දෙයක් වෙයි කියලා? අනිවාර්යෙන්. අපි බලමු නැවතත් ඔබ ඉන්සයිට් මැදිරියට කැඳවලා ඒක ගැන අහන්න බලාපොරොත්තු වෙනවා. ඔබට සුභ ගමන්. බොහොම සුභයි.